නිවන් දකින්න කියලා ආවට මිනිසුන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔබත් හොයලා බලන්න ඔබට ඇත්තටම නිවන් දකින්න ඕනේද කියලා. ඇත්තටම නිවන් දකින්න ඕන නම් ඔබට මොකද්ද කරන්න පුළුවන් කැපකිරීම කියලා මට කියන්න. ඔබට නිවන පූර්ණේ කර ගැනීම වෙනුවෙන් මේ මුළු සසරෙම මේ යන මේ භයංකර සසර ගමන නවත්ත ගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් කැපකිරීම මොකද්ද? අන්න ඒකයි ඔබ ඉස්සෙල්ලා හිතලා බලන්න ඕනේ. නැත්තම් පින්වතනි ඔබ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් තමයි මේ ස්ථාන වලට ඇවිල්ලා ඔය අනුගමනය කරන්නේ. සාම්ප්‍රදායික ක්‍රමයේ කියලා ඔබ දන්නවනේ මොකද්ද කියලා. පොයේට පන්සල් ගිහිල්ලා උදේට සිල් සමාදන් වෙලා හවසට සිල් පවරන වෙලා ගෙදර යනවා. පුතාට ගහපලේ තියෙන වෙලාවට පන්සලට ඇවිල්ලා බෝධි පූජාවත් දීලා අටපිරිකර පූජා කරලා ඒ කටයුතු කරගන්නවා. තාත්තා මැරිච්ච වෙලාවට පන්සල් කුලෙ දෙනවා. හත් දවසේ දාන තුන් මාසේ දාන අවුරුද්දේ දාන දෙනවා. එහෙම ක්‍රමයක් නේ ආවේ. මේ ලොකුහාමුදුරන් වහන්සේ මේ නිවන් මඟ මතු කරනකන් නැවත බොහෝ පිරිස් හිතාගෙන හිටියේ නිවන නැහැ කියලා. ඉතින් මම ඔබට කියන්නේ පින්විතනේ ඔබ ආයතනයක් ඒ தත්ත්වයට වැටෙන්න එපා කවුරුත්. ඔබට ඇත්තටම මේක පූර්ණේ කරගන්න ඕන නම් පින්විතනේ ඔබ මේකට නතු වෙලා කටයුතු කරන්න. ඔබට අවංකවම ඔබ හිතලා බලන්න ඔබට අවංකවම නිවන පූර්ණේ කරන්න ඕනේද කියලා. එහෙම නැත්නම් පින්විතනේ බණ ටිකක් අහන්න ඕන නම් ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවංකවම නිවන පූර්ණේ කරන්න ඕන නම් පින්විතනේ ඒ නිවන පූර්ණේ කරන පිරිසත් එක්ක මේ ගමන යන්න. අනුන්ගේ අදකුද හොයන. හෙවත් තාම සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැති. පිරිස එක්ක මේක කරන්න බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තියම තමයි අවශ්‍ය වෙන්නේ. කල්යාණ මිත්‍රෙක් එක්ක මේ ගමන යන්න බැරි නම් පින්විතනේ මේ ගමන යන්න බෑ. කල්යාණ මිත්‍රයා තෝරගන්න හරි ලේසි පින්විතනේ. ඒකට කරන්න තියෙන මොකද්ද? ඔබත් එක කතා කරනකොට අනුන්ගේ අදකුද හොයනවා නම් අනුන්ගේ අද කියනවා නම් ආ මෙහෙටම මෙහෙවගේ මෙහෙ තමයි හොඳම අරහෙ තමයි නරක අරහෙ තමයි හොඳ මෙහෙ තමයි නරක ආදී වශයෙන් එහෙම කතා කරනවා නම් පින්වදිනේ ඒ කියන්නේ තාම මොකක්වත් දැකලා නැද්ද? මේ ධර්මයවත් දැකලා නැති පින්වදිනේ අහිංසකේ. ඔබත් එක කතා කරනකොට පින්වදිනේ ඔබත් එක කතා කළ යුත්තේ ඔබට නිවන් දකින්න සුදුසුදහම ඔබ හොඳම බුද්ධිමත්ව කටයුතු කරන්න. එතකොට ඔබට මේ හැම එකක්ම පෑදිලායි. කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසනවා කියන මානසික මට්ටමට එන්න ඔබ බණටි ගහන්න ඉඳගත්තට පස්සේ පින්විතනේ ඔබ බලන්න මට උදයංග මත්තංග ආස්වාද ආදීනව නිස්සාරණද මේ කතා කරන්නේ? මේ කතා කරන එක තුළින් මට ආස්වාදය කියන්නේ මොකද්ද කියලා හරියට පැහැදිලි වෙනවද? මේ කතා කරන එක තුළින් මට ආදීනව ස්වභාවය පැහැදිලි වෙනවද? මේ කතා කරන එක තුළින් මට නිස්සාරණ ස්වභාවය පැහැදිලි වෙනවද? මේ එකක්වත් පැහැදිලි වෙන්නේ නැත්නම් පින්වතුනි අන්තිමට කතා කරලා තියෙන හිස් වචන. ඉතින් හිස් වචන කතා කිරීම දසාකසලෙන් එකක්. මම ඒකයි ඔබට කියන්නේ පින්වතුනි ඔබ ඇත්තටම මේ ගමන යනවා නම් මේ ගමනේ එන්න අපි උදව් කරන්නම් ඔබට. ඔබට සම්බුදු සරණ ලැබිලා තියෙනවා නම් සඳහම් පිහිට ලැබෙයි. සංඝ රැකවරණේ ලැබෙයි. මතක තියාගන්න සංඝ රැකවරණේ ලැබෙනවා මිස සග රැකවරණේ නෙමෙයි. සංඝ කියලා කොටසක් ඉන්නවා. සංඝ කියලා තව කොටසක් තියෙනවා. සංඝ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන සංයෝජනය. සංඝ කියලා කියන්නේ ඔබ දන්නවා අවිද්‍යා තෘෂ්ණා නසාදාන්න වෙර වීර්ය වඩන මහා යතිවර පිරිසකට කියන නම. ඒක නිසා පින්වතුනි ඔබ බොහොම කල්පනාවෙන් කටයුතු කළොත් ඔබට මේ භව ගමන කෙලවර කරන්න පුළුවන්. ඔබ හොඳටම දන්නවා මේ සංසාරය කියන්නේ මහා භයානක දෙයක්. මම ඔබට සංසාරයේ තියෙන භයානකකමයි නිතර පෙන්නන්නේ. ඔබේ කය කඩලා ගියකම මම පෙරේතෙක් වෙනවා කිව්වම දැන් ඔබ බයද? එහෙනම් ඉතින් සද්ද නැතුව ඉන්න තියෙන්නේ මක් වෙන්නද? මක් වෙන්නද? පෙරේතයා වෙන්න. මේකටනේ අපි දෙයක් දැනගත්තාට පස්සේ අපි දන්නව නම් දැන් අපිට පිළිකාවක් තියෙනවා කියලා අපි මොකද කරන්නේ? දොස්තරට බැනගෙන යනවද? ඔහොම කියනවද? පිළිකාවක් තියෙනවා කියලා දැන් මම බය වෙලානේ ඉන්නේ. මොන හරකෙද්ද බලන්නේ? එහෙම කියනවනම් ඒක නිසා පින්වතුනි ඔබ සතර බිය ඇති කරගන්න. මම ඔබට සතර බිය කොච්චරද පෙන්වන්නේ ඊටත් වඩා ඇති කරගන්න සතර බිය. මේ සසරට තියෙන බය දැනෙන්න තමයි පින්වතුනි මක් වෙන්නේද? ඔබ මෙතනින් අයින් වෙන්නේ නැත්නම් ඔබ මේ සසර සංසාරයි කිය කියා මොකද කරන්නේ? මේ සංසාරයේ වැළඳ ගන්නවා. මේ සංසාරයේ පිංගුතන එක බින්දු මාත්‍රයක තනක් නැහැ. ආස්වාද ඔක්කොම තියෙන ආදීනව. ඔබගේ ওই ශරීරයේ කෙස් ගහක මාත්‍රයක් මයිල් ගහක මාත්‍රයක් නැහැ. ඔබට ආස්වාද දෙන ඔක්කොම තියෙන ආදීනව.
ඔබගේ ශරීරයේ කෙස් ගහක මයිල් ගහක මාත්‍රයක් නැත්නම් ඔබට ආස්වාද දෙන්න පින්විතරි ඔබගේ දරුවගේ ශරීරයේ තියෙයිද? අම්මගේ තාත්තගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ ශරීරවල තියෙයිද ඔවා? නෑ. එහෙනම් මේ ලෝකේ තියෙයිද කොහෙවත් ආස්වාද කියලා ගන්න දෙයක් නෑ. ඔය ඔක්කොම හිතින් හදාගත්ත ස්වභාවයක් ඔය තියෙන්නේ. එහෙනම් පින්විතරි මේකේ තියෙන ඇත්ත ස්වභාවයට ඔබ නතු වෙන්නේ. ඇත්ත ස්වභාවය දැනගන්න. ඔබට පිළිකාවක් තියෙනවා නම් පිළිකාවක් තියෙන බව ඔබ දැනගන්න පින්විතරි. දැනගෙන කරන් තියෙන්නේ බය වෙලා ඒකට අනේ මන්ටන් දැන් බයයි දැන් ඉතින් මං කොයි දලයි මැරෙයිද කියන එක නෙමෙයි. මොලේ අබුද්ධියක් තියෙනවා නම් බය වුණාට පස්සේ ඊට පස්සේ දන්නව මොකද්ද? මේ සසනේ තියෙන භයංකාර ස්වභාවය තමයි දකින්න දකින්න තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. මම වහ වහ මෙතනින් අයින් වෙන්න ඕනේ කියලා. ඒකට අයින් වෙන මාර්ගයක් තියෙනවා පින්විතරි. අන්නේ මාර්ගයට අනුගත වෙලා කටයුතු කරනවා. ඔබ රෙදි මදිනකොට පින්විතනේ අයන් එක රත් වෙලාද කියලා කොහොමද බලන්නේ? අයන් එක රත් වෙලාද කියලා බලන්න ඔබ අතරන් ගිහිල්ලා අයන් එකට තියෙනවා. අයන් එක රත් වෙලා නම් පින්විතනේ ඔබ අතරන් ගියේ වේගයට වඩා කොච්චර වේගෙන්ද ගන්නෙ? 10000 ගුණයක වේගෙන් ආපහු වත ගන්නව නේද? ඒ අයන් එක රත් වෙලා තියෙන බව ඔබ දැන්නොත් නේද ඔබට? අයන් එක රත් වෙලා නැත්නම් ඔබ මොකද කරන්නේ? කොහොම තාම රත් වෙලා නැන්නේ? කොහො නැන්නේ? කී කී පිටියල්ලක් තියෙනවා. ඔබද නැද්ද? ඒගොතනේ ඔබ තාම මේ සසරේ තියෙන භයංකර ස්වභාවයේ තේරුම් අරගෙන නැත්තම් ඔබ සීනි බෝල ටොෆි චොක්ලට් කෙනෙක්. ඔබට මේ සම්බුදුරජාණන් වහන්සේගෙන් චාන්ස් එකක් නැහැ. ඒක නිසා ඔබ වහවහ මේ සසරේ තියෙන භයංකර ස්වභාවයේ තේරුම් ගන්න. ඔබ තියෙන අඩියක් අඩියක් පාසා පිංගතනේ. ඔබ යන්නේ අඳුරට. අමතක කරන්න එපා. අපි ආලෝකයේ මොකද? කෝ අපි ආලෝකයේ ගති දැන් අපිට. අපි ආලෝකයේ තමයි ආබස්සරේ. අඩුම තරමේ ආබස්සර ගතියවත් තියෙනවනේ. කෝ සොයම් ප්‍රභාලෝකයේ මොකද උනේ ඒකට? එදා ආකාශචාරියෝ සැරිසරුව කෝ දැන් ඒක. එදා ශරීරයෙන් මහා සුවඳක් නික්මුණා. ඒ තිබිච්ච ස්වභාවයෙන් ත්‍රිජකායික ස්වභාවයෙන් කෝ අද අද බලු ගඳට බොහොම කිට්ටු ගඳක් නේ දෙන්නේ. ඊළඟ එකේ බලු ගඳෙයි. ඔක තමයි සිංහතන යථාර්ථය. මේ ඉන්න ඉන්න කොහෙටද යන්නේ කියලා ඔබ හොඳ ආකාරව බලන්න. ඒක නිසා අසත්පුරුෂ මතිමතාන්තරවලට ඔබ අහු වෙන්න එපා. ජොලිය ඉඳගෙන මේක කරන්න බෑ. සමහර අසත්පුරුෂ කෙනෙක් ඉන්න පුළුවන් පින්විතනි. ජොලියේ ඉන්නවා, ජොලියේ ඉන්න ගමන් ඔබට අවවාද කරනවා. ජොලියේ ඉන්න ගමන් මේක කරන්න ඕනේ කියලා. අපි නම් එහෙම නෑ පින්විතනි. නිදාගන්නේ පැය 3යි 4යි 5යි 6යි නම් ඉතුරු ටික ඔක්කොම මග වැඩනවා. ඇයි? අපි සසරට හරි බයයි. ඔබ තරම් නිර්භීත නෑ මන්නා. ඔබ නම් මහ පුදුම නිර්භීත පිරිසක් පින්විතනි. ඔබ දවසකට මග වඩන්නේ සමහර විට විනාඩි 10ක් වෙන්නේ. මම නම් පුදුම බයගුල්ලේ පින්විතනේ. ඒක නිසා මම පැය 18ක් විතර මග වඩනවා. මම ඒ තරම් සසරට බයයි පින්විතනේ. මම මේ අනන්ත සසරේ කරගත්ත දේවල් මට පරිසම් දෙන්න ගත්තොත් එහෙම මගේ ඉහ මොල ඉතුරු වෙන එකක් නැහැ. ඔබ වගේ නෙමෙයි මම. ඔබ නම් මේ සසරේ ආවේ සාන්තුරු විදිහට නේද? ඒකනේ පින්විතනේ ඔබට බය නැත්තේ. ඒකනේ පින්විතනි ඔබ මේ ලෝකේ තියෙන හැම එකක්ම කර කර ජොලියේ ඉන්නේ. ඔබට තාම පුළුවන් මේ පාටි එකට කියලා ඩාන්ස් කරන්න. පින්විතනි මට වැඩිපුර විනාඩි 5ක් නිින්ද ගියොත් එහෙම මට පුදුමාකාර බයක් දැනෙනවා. ඇයි? මගේ තරුණ ජීවිතේ මේ ගෙවෙන්නේ. ඒකයි මං තරුණ පිරිසට කියන්නේ. බොලවගේ තරුණ ජීවිතයේ ගෙවෙන්නේ තව ටික කලකින් බොලවට පුටුවේ ඉඳ ගන්න බැරි වෙනවා. කොන්ද හේත්තු කරගෙන ඉන්න වෙනවා. එතකොට බොලවට නිින්ද යනවා. තරුණ ජීවිතයේ තියෙන වෙලාවේ මේක කරගන්න ඕනේ. මේකට මහ ලොකු වීරයක් ඕනේ. පින්විතනේ නිකන් ඉඳගෙන මේක කරන්න බෑ. කවුරු හරි හිතනවා නම්, කවුරු හරි කියනවා නම් එහෙම මේ නිකන් මේ බන ටික ඇහුවා දැන් ඉතින් ජොලියේ ඉන්න තියෙන්නේ. දැන් ඔය ටික ටික මේක වැඩෙනවා. ඇයි? ධර්මිය විසින් ධර්මිය පවත්නවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මිය විසින් ධර්මිය පුරවනවා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? ජොලියේ ඉන්න. එහෙම කවුරු හරි කියනවා නම් පින්විතනේ අමු අසත්පුරුෂෙක් පරිස්සම් වෙන්න. ධර්මිය විසින් ධර්මිය පවත්නවා පින්විතනේ කුසල සීලය වඩන කෙනාට.
පොල් ගාන කෙනාට ධර්මිය විසින් ධර්මිය පවත්වන්නේ නැහැ. ධර්මයා විසින් පොළු පාරන්නම් ගහයි. ඒ හැරෙන්න දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි බොහොම පරිස්සම් වෙන්න. මේ දේවල් එක පරිස්සමෙන් ඔබගේ ජීවිතේ වැඩි කාලයක් පුළුවන් නම් පින්වතුනි මේ සසර ගමන නිම කිරීමේ කාර්යයට බාර දෙන්න. මේ ජීවිත ගත කරන ගමන් ඔබට මේක කරන්න පුළුවන් ක්‍රම අපි කියලා දෙනවනේ. හැබැයි ඒකෙන් කියන්නේ පින්වතුනි ඔබ ගත කරන හැම වෙලාවකම ඔබට මේ ධහමට දාන්න වෙනවා. පොල් ගාන ගමන් පින්වතුනි මේ මග වඩන්න පුළුවන්. හරියට න්‍යාය ධර්මය අවබෝධ කරගත්තා නම් උදයන්ග මත්තංග මාස්වාද ආදීනව නිස්සාරණ ස්වභාවය හරියට තේරුම් ගත්තා නම් ඔබ පොල් ගෙඩිය දෙලි ගන්න වෙලාවට පින්වතුනි ඔබට පුළුවන් මේ ධහම වඩන්න. හොද්ද හැඳි ගන්න වෙලාවට ඔබට පුළුවන් මේ ධහම වඩන්න. හොඳට මතක තියාගන්න පින්වතුනි නිදහසට කාරණා නැහැ. නිදහසට කාරණා නැහැ. මන් දන්න විදියට නම් 99% එක ප්‍රමාණයක් තියෙන්නේ මල පෙරේතිය වෙන්න. මන් දන්න එක මං හොඳට මේ ගැන හොයලා බලලයි මේ කියන්නේ පින්වතුනි. මම දන්න එක වැරදි බව ඔබට ඔප්පු කරන්න පුළුවන් මැරිලා. මැරලා දේවතාවෙක් වෙලා එන්න කොමාගාව. ඔබ හරියට මේ දහම කරගෙන ගියොත් පින්වතුනි ඔබට යන්තම් කොහෙන් හරි ගොඩට දා ගන්න පුළුවන් වෙයි. නැත්තම් සතර අපාය තමයි. ආයි කතා දෙකක් නෑ. මම ඔබට පෙන්눔 කරලා දීලා තියෙනවා මේ දේවල් පින්වතුනි. දැන් මම බය කරනවා නේද ඔබ? ඈ බය කරලා පුළුවන් ද නිවන් දකින්න? ඈ බය කරලා පුළුවන් ද නිවන් දකින්න? එහෙනම් බය නොවි නිවන් දකින්න. පින්වතුනි සසරට බය වෙන්න ඕනේ. දුක්ඛම් භයත්තේන. හොඳට මතක තියාගන්න. මේ සසරේ තියෙන ගිනි භයංකර ස්වභාවය දකින්න ඕනේ. අඩිය තියෙන තැනක් තැනක් පාසා තියෙන මහ ගිනි ස්වභාවය තමන්ට වැටහෙන්න ඕනේ. එතකොට තමයි පින්වතුනි මෙතනින් එළියට ඇදෙන්නේ තමන්ව. නැත්තම් කොච්චර කළත් අයන් එක අල්ලල්ල ඉන්නවා මිස ඔය අයන් එකෙන් අත ගන්නෑ. අවංකව කියන්නක ඔබට ඔච්චර බයක් දැනිලාද තියෙන්නේ කියලා. පින්වතුනි ඔච්චර බයක් දැනෙනවා නම් ඔබට බය දැනෙන එකක් තියෙනවා. පුතාට පිළිකාවක් තව දවස් දෙකයි ජීවත් වෙන්නේ. කංකසන්තුරේ කෙරවලක තියෙනවා කෝවිලක්. ඒ කෝවිලේ වත්තේ හා කෙරවලේ තියෙන ලිඳා. ඒ ලිඳට බැහැලා වතුර ටිකක් අරගෙන ආවොත් දවසක් ඇතුළත පුතාව සනීප කරන්න පුළුවන්. ඔබ කරනවද නැද්ද? එතකොට පින්දේ ලස්සාවට යන්නේ නැද්ද එදා? ලස්සාවට යන්නේ නැද්ද? අනික් ළමයා එතන අනික් ළමයා මොකද කරන්නේ? අනික් ළමයා වෙන කෙනෙක් ගාවට දාලා යනවා. ඔබ එහෙමම නේද මග වඩන්න එන්නේ? මම ඒකයි පින්වතුනි කිවි ඔබ තාම මේ සසරේ ගිනි බය දැකලා නැහැ. මම ඔබට සසරේ ගිනි බය පෙන්නනකොට ඔබට හිතනවා නම් අනේ හාමුදුරුව අපිව බය කරනවානේ කියලා. ඔබ හරි මෝඩයි. පින්වතුනි මේ ගිනි බය ඔබ දකින්න දැකලා කියන්න එතනින් එහාට ඔබට මාර්ගය කියලා දෙන්න. නැත්තම් මාර්ගයේ කතා කරලා වැඩක් නැහැ පින්වතුනි. ඔබට තාම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන එක වැටහිලා නැහැ. ඔබ සසරේ අනාථෙක් බව ඔබට වැටහිලාද තියෙන්නේ? ඔබ මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද ඔබ සසරේ අනාථෙක් කියලා? ඔබ මේක ඔප්පු කරලා පෙන්වන්න බැරි නම් පින්වතුනි ධර්මයේ තුලින් මට ඔබට විශ්ලේෂණය කරලා දෙන්න බැරි නම් මම සසරේ අනාථෙක් ස්වාමීනි කියන එක ඒ කියන්නේ පින්වතුනි ඔබට තාම මේක හරියට තේරිලා නැහැ. කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම ඔබ සසරේ අනාථයෙක්ද කියලා ඔබ කියයි ඔව් කියලා. ඇයි අහලා තිනවනේ? එතකොට එයා ඇහුවොත් එහෙම ඇයි එහෙම කියන්නේ කියලා දැන් දෙන උත්තරේ මොකක්ද? පිළිද අනාථයා කියන කෙනයි අසරණයා කියන කෙනයි වෙනස්. අසරණයා කියලා කියන්නේ පින්වතුනි යම් වෙලාවක අසරණ වෙලා ඉන්නවා. හැබැයි එයාට තව ගොඩ යන්න මාර්ග තියෙනවා. අනාථයා කියලා කියන්නේ පින්වතුනි කොයි පැත්තෙන් බැලුවත් එයා අනාථයි. එයාට ගොඩ යන්න බෑ.
සසරේ අනාථත්වය කියන්නේ ඒක. සසරේ අනාථ වෙච්ච කෙනාට බෝධි පූජාවෙන් පිළිසරණක් නැහැ. සසරට පැවැත්මට තියෙනවා. දේව පූජාවෙන් පිළිසරණක් නැහැ. සසරට පැවැත්මට තියෙනවා. ඒක පටල ගන්න එපා. බෝධි පූජා තියන්න එපා කිව්වා එහෙම නෙමෙයි. බෝධියට පූජා තියන්න බෝධිය ගාව හිඟා කන්නේ නැතුව. අද බෝධිය ගාව පූජා නෙමෙයි තියන්නේ. බෝධිය ගාව මොනවද කරන්නේ? හිඟා කනවා. මොකක් කියලාද? හිරුගේ අපල දුරු වේවා. ඈ මුක් මොන තැනද නේ? තථාගතයන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලවපු තැන. ඒකට මහා ශක්තියක් දීපු ඒ ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේ ගාව ඉදිරියට ගිහිල්ලා මොකද්ද කියන්නේ? සඳුගේ අපල දුරු වෙන්න ඕනේ මගේ. මං ඒකයි පින්වද නිතර කියන්නේ අර ප්‍රාර්ථනා ගහ තියෙන්නේ. අපේ ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ ගාව තියෙනනේ එහා පැත්තේ ප්‍රාර්ථනා ගහක් මිනිස්සුලා අතගාලා පොත්තක්වත් නැහැ දැන් ඒකේ. ආන්ගේ ප්‍රාර්ථනා ගහ ගාවට ගිහිල්ලා පින්වදිනේ ප්‍රාර්ථනා කරන එකම දෙයයි. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන වෙලාවේ ලෝකයේ පිළිබඳ ප්‍රාර්ථනා කරන මට අතකක කියන්න ඕනේ මොලේ පෑදේවා. ඒක තමයි ඔබ කරන්න ඕනේ ප්‍රාර්ථනාව. පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන වෙලාවේ ඔබ කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා රැකියාව කරනවා. ඔබට මේක තේරේ පින්වතුනි මට තේරෙන තත්ත්වයට ඔබ පත් වෙනහම මම ඒකයි කියන්නේ ඔබව බේරගන්න. මම මේ ඔබට උදව් කරන්නේ ඔබව බේරගන්න. අසත්පුරුෂය හැමතැනම ඔබ මේ දරණ වීරිය පින්වතුනි පුළුවන් තරම් මාරපාක්ෂික බලවේග විසින් අඩාල කරයි. ඒකට ඉඩ දෙන්න එපා. ඔබ පුළුවන් තරම් වීරිය ඇති කරගන්න මේ ගමනේ යනවා කියලා. ඒකට පින්වතුනි උදේ ඉඳලා හවස් වෙනකන් ඔබ මේ ගැන කටයුතු කරන්න. ඔබගේ වැඩ කරන ගමන න්‍යාය ධර්මයේ තේරුණා නම් ඔබගේ වැඩ කරන ගමන් ඔබට කරන්න පුළුවන්. අපි කතා කරගෙන යන න්‍යාය ධර්මයේ උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ ස්වභාවය හොඳට කතා කරගෙන යන මේ දේවල් ඔබ හරියට අවබෝධයට අරගෙන පින්වතුනි දිගින් දිගටම වඩන්න. පොයට පන්සල් ආවා කියන එකයි නිවනයි දෙකක්. ඇත්තටම මේක කරගන්න ඕනේ අය අතෝසන්න කිව්වොත් එහෙම මෙතන කුටු කඩාගෙන අතෝසන්නේ. නමුත් එංගදිනේ ඒක උදෙසා කරන්න තියෙන ටික කරන්න කවුරුත් එකඟ වෙන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ. මම ඔබට පැහැදිලි කරලා දෙනවා තථාගතයන් වහන්සේ නිවන් දකින්න කියන ක්‍රමේ. ඔබ ගිය සතියේ දේශනාව ඇහුවා නම් සෙනසුරාදා තිබිච්ච මම ඔබට කිව්වා මේ එන අලුත් අවුරුද්දේ ඔබගේ හිතේ තරහ තියෙන කවුරු හරි ඉන්නවනම් ඔබ අමනාප වෙච්ච ඔබගේ සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදී පිරිස යාළුවෝ ඉන්නවනම් ඔබ බුලත් අතක් අරගෙන බිස්කට් පැකට් එකක් අරගෙන නංගි ගෙදරට යන්න. මං යන්න නංගි ගෙදරට? එහෙනම් දැන් ඔබ කිව්වේ මං නිවන් දකින්න ආසයි කියලා. බොරු. මං ඒකයි කිව්වේ පින්දින ඔබට කොච්චර කැප කරන්න පුළුවන්ද? මං ඒක කිව්වහම එක මහත්තයෙක් කියනවලු යන ගමන් මං ගහලා පන්න පෙකී ගෙදරට මං ආයි යන්න පුළුවන්ද? හාමුදුරුවෝ කිව්වට බලන්නකො හාමුදුරුවෝ කියන කතා. එකදිනෙ මං කියලා තියෙන අපේ ආරාමේ ගේට්ටුවෙන් මෙහාට එනකොට එන්න ඕනේ නිවන පූර්ණේ කරන්න ඕනේ විතරයි. අනිත් අය කවුරුත් එන්නේ එපා කියලා. එහෙම අයනම් එන්නේ. එහෙනම් දැන් කියන දේ කරන්න ඕනේ. ඔබට පුළුවන්ද? මං කිව්වේ නෑනේ පාරේ එන ගිහින් හිඟා කන්න කියලා ඔබට. මං ඔබට කියන්නේ පින්වතුනි සමාව දෙන්න. ඔබ සමාව නොදෙන තාක්කල් ඔබගේ නිවන් මඟ ඇහැරිලා තියෙන්නේ. ඔබ සමාව දෙන්න.
ඔබ තමයි හොඳ, ඒ අය වැරදි, ඒක මම පිළිගන්නවා. හා, ඒ අය තමයි ඔබට අවැඩ අසාධාරණ කළේ. ඔබත් එක්ක කතා කළොත් එහෙමයි ඔබ කියන්නේ. මං කොහොමද හාමුදුරුවෝ කියන්නේ ඕකේ මට කරපු දේවල් හාමුදුරුවෝ දන්නේ නේ හාමුදුරුවනේ. ඔව් ඔව් මං දන්නවා. ඕකේ තමයි ඔක්කොම ඔබට කළේ. මං ඔබට කියන්නේ සමාව දෙන්න. මං කිව්වේ සමාව ගන්න කියලා නෙමෙයි. සමාව දෙන්න. පින්වතුනි ඔබගේ හිතේ සමාව නොදෙන තාක්කල් ඔබගේ නිවන් මාගේ ඇහිරිලා තියෙන්නේ. ඉතින් ඔබ කොච්චර වීරිය වැඩුවත් ඔක වැඩෙන්නේ නැහැ. අන්තිමට පින්වතුනි මරණාසන්න වෙලාවේදී ඔක ඔබට ඇදිලා ඇවිදින්ලා නිකන් අපරාධය ඔබ නරකාදියට යනවා. දැන් නරකාදියට යනවා කොහොම බය හිතුණාද? බබාලට බය හිතෙන්න දෙයක් නැහැ. ඉඳලා ආපු තැන ඔක හොඳට පුරුදුයි. ගියාට පස්සේ මතක් වෙයි. ආ මේ අවුරුදු 50කට කලින් මේ හිටියේ කියයි. හොඳ මහ ගෙදර පින්වතුනි උතන තමයි වැඩි හරියක් ඉන්නේ අපි. ඒකයි කියන්නේ මෙතනින් ගොඩට යන්න. ඒ ගොඩට යන්න පින්වතුනි මම පළවෙනි දේ බොහොම සරල දෙයක් කිව්වේ. තමන්ගේ එකකුසෝපන් නංගිගේ මල්ලිගේ අයියාගේ අක්කාගේ ගෙදරට ඔබ යන්න. නංගිගාවට මල්ලිගාවට බුලත් අතක් කරන් යන්න. වඳින්න නෙමෙයි යන්නේ. බුලත් අත තියෙන්නේ වඳින්නම නෙමෙයි. නේද? ආචාර කරන්න. ඒ බුලත් අත දීලා නංගි මගේ අතින් උඹලට වරදක් වුණා නම් සමාව යල්ලකු. අපි මේ එකට බඩවැල කඩාගෙන අපි උන්නේ මොනවට රණ්ඩු වෙන්නද බං අපි? ඔන්න ඔය ටික ඔබ කියන්න පින්විතනේ ඔබට නිවන් දකින්න ඕන නම් ඔබ හිතනවා නම් මන්නම් කියයි මන්නම් ඕකේ මල ගෙදරටවත් යන්නේ. ඉතින් හරි, එහෙනම් ඔබ නිවන් දකින්න එක අතහැරලා දාන්න. ඔබට ඒක කරන්න බෑ. මං කිව්වේ ඔබගේ පුතාව මරපු එක්කෙනා ගෙදරට යන්න කියලා නෙමෙයි. ඔබ පොඩි කාලේ බඩ යන ලෙඩේ හැදුනට පස්සේ ඔබ වත්තම් කරගෙන ගිහිල්ලා හොදපු ඔබගේ නංගි, ඔබගේ අයියා, ඔබගේ අක්කා, ඔබගේ මල්ලි, නැත්නම් ඔබට ඔළුව කැක්කමක් හැදුනට පස්සේ ළඟ ඉඳලා ඔබගේ ඔළුව තවපු ඔබගේ නංගි, ඔබගේ මල්ලි, අයියා, අක්කා, ආන් ඒගොල්ලෝ ගාවට යන්න කියලා මම කියන්නේ. බලන්න පින්වතුනි මේ කැපකිරීම ඔබට කරන්න පුළුවන්ද කියලා. ඔබට පුළුවන් වෙනෝනේ පින්වතුනි මේක අත්හැරලා දාන්න. ඔබ මේක අල්ලන් ඉන්න තාක්කල් ඔබට ගොඩ යාමක් නැහැ. දැන් ලේසි වැඩද මම මේ කියන්නේ? ඔබ නිවන් දකින්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් පින්විතෙනි ඔබට මේවා කරන්න වෙනවා. අද ගෙදර ගිහිල්ලා සල්ලේක සූත්‍රය කියවලා බලන්න. සල්ලේක කටයුතු කලුණු 44ක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා කියවලා බලන්න ලේසිද කරන්න කියලා. අතහැරලා දාන්න. අලුත් අවුරුද්දක් එන්නේ. සමහරවිට අපි ආයෙ මුණ ගැහෙන්නේ ඒ අලුත් අවුරුද්දෙන් පස්සේ වෙන්නේ නැති එකයි මම මේක ඔබට කියන්නේ. මේ අලුත් අවුරුද්ද කියන එක පින්විතනි හරි වටිනා ඕන ඒ කාරණාව උදෙසා. ඒක නිසා සමහර පිරිස් ඉල්ලීමක් කළා තිබ්බ අවුරුදු සතිය අපිට භාවනා වැඩසටහනක් කරන්න කියලා ආරාමේ. අපි ඒකට එකඟ නැහැ. එයි අලුත් අවුරුදු සතිය ඔබ ඔබගේ දරුවොත් එක්ක සිටිය යුතුයි. ජනපද නිරුක්තියට නිගා කරන්න එපා පින්විතනි ඔබට පැවැත්මක් නැති වෙනවා. ඔය අලුත් අවුරුද්ද අපේ එකක් නෙමෙයි. ඕක මේ කොහෙන් හරි ආපු එකක්. එතනට හිත තියන්න එපා. ඒ ඒ ජනපදයන්ගේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ක්‍රම පාප කර්ම නෙමෙයි නම් ඒවට විරුද්ධව කටයුතු කරන්න එපා. ඔබට නිවන් මඟ නෙමෙයි පවතිනවත් බැරි වෙනවා අන්තිමට. සමහර තාත්තල ඉල්ලීමක් කළා තිබ්බ. ඉතින් ප්‍රශ්නයක් නැහැ හාමුදුරනේ. ඉතින් ඒගොල්ලෝ අවුරුදු කනවා. මේ මම හාමුදුරනේ මට නිවාඩු ගන්න පුළුවන් මේ සතිය විතරයි. ඒක නිසානේ භාවනා වැඩසටහන කරන්න. එතකොට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. ඔබට නිවාඩු තියෙන මේ සතිය විතරයි. ඔබගේ දරුවට අවුරුදු තියෙනෙත් ඔය සතිය විතරයි. ඒක නිසා ඔබ දරුවත් එක්ක ඒ අවුරුදු මේසේ ඉන්න ඕනේ අම්මා තාත්තා විදිහට. ඒ දවසේදී කියලා දෙන්න දරුවට පින්විතනේ අපේ ආචාර්ය
අපි ආපු චාරය තියෙනවනේ, දැන් නැති. එදා තිබිච්ච චාරය දැන් කියනකොට කියන්නේ මුන්නම් මහත් චාරයක් නැති එවුන් කියලානේ. අපේ චාරය තියෙනවනේ දසා කුසලයෙන් වෙන් වෙලා හැමෝමත් එක්ක මහා සමගියෙන් අත්දැල් අල්ලගෙන කටයුතු කරපු චාරයක් තිබිච්ච පිරිසක් අපේ. ආන්නේ චාරය දරුවන්ට කියලා දෙන්න පිටින් නැත්නම් දරුවෝ අනාචාරය පිළිගනී, අනාචාරයේ හැසිරෙයි. අනාචාරයේ හැසිරීලා දරුවෝ තම තමන් විනාශ කරගනී. එදාට දරුවෝ දිහා බලාගෙන ඔබට අඳන්න වෙන්නේ. ඒක නිසා පින්වතුනි, මේ ආචාර ධර්ම පද්ධති වලට පිටුපාන්න එපා. අපි ඔබට කියලා තියෙනවා පින්වතුනි, පුළුවන් නම් අලුත් අවුරුද්ද දවසට පොල් පැලයක් ඉඳන්න කියලා. බණ අහන අය දන්නවා. බණ අහන්නේ නැති අය අද ඔන්න දැනගන්න. පුළුවන් නම් අලුත් අවුරුද්දේ පොල් පැලයක් හිටවන්න. සසරේ ණය ගනුදෙනු ගෙවෙන්න. සසර ණය ගෙවිලා යන්න පින්වතුනි, අනන්ත සංසාරයත් ඉඳගෙන ලෝකයාට වැඩ සාධාරණ කළා. ලෝකයාගේ දේ කඩා වඩාගෙන ලෝකයාට ආහාර නැති කළා. ලෝකයාට රැකවරණේ නැති කළා. ඒ කරගපු අපරාධ ටික ටික හරි ගෙවිලා යන්න. පොල් පැලයක් ඉඳන්. ඒක අපේ පරිභෝජනයට නෙමෙයි, ලෝක සත්ත්වයාගේ පරිභෝජනයට. අලුත් අවුරුද්ද කියන්නේ පින්වතුනි හොඳ ආරම්භයක්. එහෙම ඒවා තියෙන එක හොඳයි. ජනවාරි පළවෙනිදා තියෙන එක හොඳයි පින්වතුනි. මොකද ඔබට හොඳ ගෝල් එකක්, හොඳ ඩ්‍රීම් එකක් හදාගන්න පුළුවන්. හොඳ ඉලක්කයක් කරා යනවා කියලා අදිස්ථාන කරගන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම මහා ශක්තියක් ගැබ්බෙන අවස්ථාවය. තේවැ දිපිමිදිරි ඔබ අදිස්ථාන කරගන්න, මම මේ අවුරුද්දේ කොහොම හරි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්නවා, නැත්නම් සකදාගාමි වෙනවා දිවසින් අදිස්ථාන තියන්න පුළුවන් කාලය. ඒවැදී පිංගුතුනි හොඳදී අදිස්ථාන තියන්න. ඒ අදිස්ථාන තියලා හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබන්න. කල්යාණ මිත්‍ර ඇසුරක ඉඳගෙන පිංගුතුනි පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබට මේ අවස්ථාවල උදා කරගන්න. එනම් මේ අලුත් අවුරුද්ද පිංගුතුනි ආයි අපි ඔබ මුණ ගැහෙනකොට ඔබ මම කියන දේ කරන කෙනෙක් නම් හෙවත් තථාගතයන් වහන්සේ දේශනා කරපු දේශනාව නේ මම කතා කරන්නේ. අනුගමනය කරන කෙනෙක් නම් පිංගුතුනි ඔබට කිසිම තරහකාරයෙක් අලුත් අවුරුද්දෙන් පස්සේ ඉන්න බෑ. බලන්න ඔබට මේක කරන්න පුළුවන් කියලා. පිංගුතුනි මේ ධර්මය අහලා තමන්ව නිදහස් කරගත්ත අය ඕනේ තරම් ඉන්නවා. මම එක්තරා තාත්තා කෙනෙක් මාත් එක්ක කියපු එකක් කියන්නේ. හාමුදුරනේ මේ බණ ඇහුවේ නැත්නම් මං අද මගේ දරුවයි බෑනයි දෙන්නම නෑ, මම හිරේ. මං ඒක මොකද මහත්තයෝ? හාමුදුරනේ මං හරි දරුණු කෙනෙක්. අපිට හොරා අපේ දරුවා සම්බන්ධකමක් පැවැත්වුවා එක්තරා කෙනෙක් එක්ක. මට ඕනකම තිබ්බේ වෙඩි තියන්න. මං ඒක ඉන්නේ කොහෙද කියලා හොය හොයා හිටිය හාමුදුරනේ මට හම්බෙන්නේ මේ CD එක හම්බුනේ. මං දිගින් දිගට මහගෙන යනකොට හාමුදුරනේ මට තේරුණා මේ ස්වභාවය. මං අන්තිමට ඒකුන්ට කෝල් එකක් දුන්නා. පුතේ ගෙදර වරෙන් කියලා දෙන්නම. උන් බය වුණා හාමුදුරනේ, උන් දන්නවා මං හරි සැරයි කියලා. උන් හිතුවා මං ගෙදර આવොත් මරයි කියලා. ඒත් උන් ආවේ නැහැ. අන්තිමට හාමුදුරනේ මම ගියා එතනට. මේ කවුද? තාත්තා. තාත්තා ගියා දුව ගාවට. ගිහිල්ලා ඒ දෙන්නට කතා කරලා, පුතේ මගෙන් උඹලට කරදරයක් නැහැ. උඹලා ගෙදර වරෙල්ලා. මේ CD එකත් උඹලා අහපල්ලා. අහලා උඹලත් යහපතක් කරගනින්න. තිංගුතිනි ඔන්නව තමයි නිවනේ ලක්ෂණ. මම ගරු කරන්නේ අන්න ඒ වගේ පිරිසට. මොකද පින්වතුනි ඔබ දහම ශ්‍රවණය කරනකොට ඔබගේ වෙනස්කම් වෙන්න ඕනේ. ඔබ එදා හිටපු කෙනාම නම් තාම ඉන්නේ පින්වතුනි. ඉතින් ඔබට දහමෙන් ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. මේක හොඳට පින්වතුනි කාවදිනකොට හිතට ඔබට මොනව අල්ලන්නද කියලා හිතෙන්න පටන් ගනීවි. මොනව රැස් කරන්නද කියලා හිතෙන්න පටන් ගනීවි. පුද්ගලියෝ ගොඩ ගහගන්නේ මොකටද කියලා හිතෙන්න පටන් ගනීවි. තමන් වටා පිරිසක් එකතු කරගන්නේ මොකටද කියලා හිතෙන්න පටන් ගනීවි.
බොහෝ පිරිසකට වෙලා තියෙන සිංහතුනි මේ සද්ධර්මයේ හරියට අවබෝධ නැති නිසා තමන්ගේ පිරිස ලොකු කරගන්න හදනවා තව පිරිසක්. තව කට්ටියක් තමන්ගේ ගොඩ ලොකු කරගන්න හදනවා. තව කට්ටියක් තමන්ගේ දැනුම ලොකු කරගන්න හදනවා. නමුත් ඔය එකක්වත් නිවන් මඟ නෙමෙයි. නිවන් මඟ කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මෙන්නතනි නිවන් මඟේ තියෙන්නේ අතහැරීම, නොයල්ම, මිදීම, සැනසුම. ඔච්චරයි නිවනේ තියෙන්නේ. අතහැරිලා, නොයලිලා, මිදිලා යන ක්‍රම වේදයක් මෙන්නතනි නිවනේ තියෙන්නේ. ෂඩ් භාෂා පරමේශ්වර වුණොත් මොකද වෙන්නේ? නිවන නිවනද? නිවනද? ත්‍රිපිටක ධාරී නිවනද? නිවනද? අතහැරීම, නොයල්ම, මිදීමයි නිවන. ඒකට අවශ්‍ය වෙන්නේ පින්වතුනි, කල්යාණ මිත්‍ර සම්පත්තියත් වලින් දහම දැකගත්තා නම් හරි. ඒ කිව්වේ තමන් අනාථයෙක් බව දැකගත්තා නම් හරි. අන්න එදාට ඔබේ කට ඇරිලා කියවෙනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන. අන්න ඒකයි අවශ්‍යතාවය තියෙන්නේ. අන්න එතනටම කටයුතු කරගන්න ඕනේ ඔබ විසින්. ඔබ හැමතැනින්ම ඔබ හිර වෙලා කියලා ඔබට වැටහෙනකොට පින්වතුනි දැන් ඔබ යටත් වෙනවා. එතකන් ඔබ තමයි ලෝකා. ඔන්න යටත් වෙන වෙලාවේ තමයි පින්වතුනි ඔබ සියලු ආයුධ බිම තියන්නේ. නැත්තම් ඔබ හරි ලොක්කෙක්. ඔබ ආයුධ බිම තියන්න ලෑස්ති නැහැ. ඔය ලොක්ක වෙලා ඉන්න වෙලාවට පින්වතුනි එකපාර සමහර වෙලාවට පුරනවා. සමහර වෙලාවට කුංචනාද කරනවා. සමහර වෙලාවට ගොරවනවා. සමහර වෙලාවට තප්පුලනවා. ඇයි? අනාථ බව තාම දැකලා නැහැ. ඒක නිසා අනාථ බව දැක්ක ගමන් අර සත්ව ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ අනාථ බව දැකීමත් එක්ක තමයි මක් වෙන්නේද? සෝතාපන්න ඵලය කියන එක ලැබෙන්නේ. දහම් දර්ශනේ නැතුව තමන් අනාථ බව දැකෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ඔබට අඩුම තරමේ සෝතාපන්න ඵලය හරි ලැබිලා තියෙනවා නම් ඒක ඔප්පු කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි. ඊළඟ පාර සෝතාපන්න ඵලය හෝ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වය ලැබිලා තියෙනවා නම් පින්වතුනි ඔබට ඔප්පු කරගන්න පුළුවන් කාරණාවක් තමයි ඊළඟ අලුත් අවුරුද්දෙන් පස්සේ අපි මුණ ගැහෙන්නේ. ඔබට කවුරුත් තරහකාරයෝ නැහැ. ඔබ සියල්ල අතහැරලා සියලු තරහකාරයන් අතහැරලා සමහර කෙනෙක් කියනවා මං කොහොමත් අතහැරලා ඉන්නේ. මං කොහොමත් අතහැරලා ඉන්නේ කියන එකෙන් ඒ කියන්නේ මොකද්ද? නොදකින් කියලයි මං කියලා තියෙන්නේ. උන් මට නොදකින තාක්කල්, නොහැහෙන තාක්කල් මට උන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වතුනි අරමුණට ගෙනාවොත් මොකද වෙන්නේ? මේ මට උගුන් ගැන කියන්න එපා. දැන් නිවනේ ලක්ෂණ දේ. හැබැයි අරක එනකම් මොකුත් නැහැ. අරක එනකම් සාන්තුරය වගේ වැඩ. හැබැයි අර අරමුණට ගෙනාවොත් එහෙම. නැත්තම් කියනවා අන්න අර 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 තාත්තට අර දැන්නේදා ඒ අංකල් වාහනයක හැපිලා මැරිලාලු. ඕකුන්ට ඉතින් ඕක කලින්නේ වෙන්න තිබ්බේ නේද පුතේ? ඔය මොකද්ද ඔය? සෝතාපන්නදී ඒකයි පින්වතුනි කියන්නේ ඔබගේ අස්සේ ඔක හැංගිලා ඉන්නේ. ඔබ පිළිගන්නවද මම මේ කියන එක? ප්‍රායෝගිකව නිවන් දකින්න නම් ඔබ ප්‍රායෝගිකව මේක කරගන්න ඕනේ නම් ප්‍රායෝගිකව පින්වතුනි නිවන් මඟට පිවිසෙන්න. මං කිව්වේ ඔබගේ දරුවව දෙන්න කියලාද? නෑ. ඉඩකඩම් දෙන්න කියලාද? නෑ. මොකුත් නෙමෙයි මං කිව්වේ පින්වතුනි ඔබට අවැඩ පිනිස පවතින යම් සිතුවිලි සමුදායක් ඔබගේ හිත ඇතුලේ තියෙනවා. ආන් ඒකට සමු දෙන්න කියලා මේ කියන්නේ. මොකද ඒකෙන් ඔබට වැඩක් නැහනේ. ඒක මතක් වෙනකොට ඔබට කේන්තියන එක විතරයි වෙන්නේ. නැවත ඔබට පුළුවන් පින්වතුනි එයාට සමාව දීලා වෙලා එයත් එක්ක සමගි වෙන්න. සමගි වුණා කියන්නේ හැමදාම දැන් ඒ ගෙදර රින් ගන්න කියලාද කිව්වේ? එහෙමද කිව්වේ? නෑ නෑ නෑ. ඇලිලි ගැටිලි දෙකම ඕනේ නෑ. ගැටිලා තියෙන හිත ගැටිල්ලෙන් නිදහස් කරගත්ත ආය ඇලෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. එදා ඔබ කිව්වෙත් ඔගේ මලගෙදරටවත් මං ඉන්නේ නැහැ කියලා නෝ. අද ඔබ ගිහිල්ලා ඒ කෙනත් එක්ක කතා කරලා
අපි අතර තිබිච්ච පරණ දේවල් ඔක්කොම අපි අයින් කරලා අපි සමගි වෙලා කටයුතු කරමු කියලා තේහෙකුත් බීලා හිමීට ගෙදර ආවා. ආයි යන්නේ ඒ කිව්වට ඉවරයි. ආයි යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අර තරහ ඉවරයි. දැන් ඒ කෙනාට අනතුරක් වුණා කිව්වම් පින්වතුනි ඔබට පොඩි කම්පනයක් දැනෙන්නේ. ඔබට සාදු සාදු ඕකට ඔහොම වෙලා මදි. පින්වතුනි ඔය සාදු කාර්යය ඔබ බුද්ධ පූජාවටත් දෙනවා. ඔබගේ හතුරා වාහනයක හැපුණාමත් දෙනවා. සාදු ඕකට ඔහොම වෙලා මදි කියලාත් කියනවා. ඒ කටින්ම ආ පුතේ බුද්ධ පූජා ගෙනවද සාදු සාදු පුතේ. ඉතින් බලන්න පින්වතුනි මේ නිවනද කියලා මේ. ඔය තාම පින්වතුනි පෘථග්ජන ජීවිතේ. මං කියන්නේ හැමෝම එහෙම නැතුව ඇති. තමට ඔක්කොම එහෙම නැතුව ඇති. අන්තර්ජාලය හරහා නැතිනේ අන්න ඒගොල්ලන්ට මම මේ කියන්නේ. නැත්තම් ඔබ ඔබගේ ජීවිතවලට එබිලා බලන්න. මම නම් දේශනා කරන්නේ ප්‍රායෝගික නිවන් මඟ. මට පේන්න ඕනේ පින්වතුනි වෙනස. මොකද මම දකින්නවා මගේ වෙනස්කම්. මං හිටපු කෙනා නෙමෙයි බව මං හොඳටම දන්නවා. ඒකෙන් ගොඩාක් වෙනස් වෙලා බව මට තේරෙනවා. අතින් පයින් නෙමෙයි හිතෙන්. චිත්ත මූලයේ සිදු වෙලා තියෙන වෙනස්කම් මට හොඳට පේනවා. ඒකයි මං ඔබට කියන්නේ මේක දැන යා යුතු ගමනක් මිසක් නොදැන යා යුතු ගමනක් නෙමෙයි. ඔබ තුල සිදුවෙන වෙනස්කම් චිත්ත මූලයේ ඇතුලේ සිදුවෙන පරිවර්තනයන් ඔබට දැනෙන්න ඕනේ. එදා කෙනෙක් දැක්කට පස්සේ ඔබට කොහොමද හිතුනේ අද කෙනෙක් දැක්කට පස්සේ කොහොමද හිතෙන්නේ කියන එක ගැන පින්විතනේ ඔබට හැඟීමක් තියෙන්න ඕනේ. කොහොමද ඒක උනේ කියලා, කොහොමද ඒක වෙන්නේ කියලා. නැත්නම් ඔබ අඳුරේ අතපත ගා යන කෙනෙක්. ඉතින් අඳුරේ අතපත ගානේ නිවන දැක්ක කෙනෙක්ද? නිවන දැක්කනම් පින්විතනේ අඳුරේ අතපත ගන්න දෙයක් නැහැ නේ. දැක්කනේ, දැන් යන්නේ දැකපු තැනටනේ. ඉතින් දකින්න නැති නිසා තමයි පින්විතනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා සෑම සීල දෙනාම බලන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. දැන් මේ කියන කොටත් සමහරුන් නුරුස්නා ගතියෙන් ඇති. හාමුදුරුවෝ නම් ඉතින් මහන වෙලා නින්නේ අපිට තියෙන ප්‍රශ්න අපි නෙදන්නේ. මට පොල්ලකින් ගහ යෝගි මං ගියොත් එහෙම. එහෙම තමයි පින්විතනේ ඔබ හිතන් ඉන්නේ. නමුත් අලුත් අවුරුද්දට ලොකු පවර් එකක් තියෙනවා මතක තියාගන්න. අලුත් අවුරුද්ද කියන එක ඇතුළේ ලොකු ශක්තියක් ගැබ් වෙලා තියෙනවා පින්විතනේ අපේ පරම්පරාගතව මේ පැවිතගෙන ඉන්න චාරිත්‍රයක් වාරිත්‍රයක් නිසා. ඔබට කවුරු අනුතුරු කරන්නේ නැහැ. සමහර වෙලාවට පින්විතනේ ඔබ බඳාගෙන අඳාවේ. මම එහෙම වෙච්ච සිද්ධියක් ඔබට කියන්නම්. අපේ මහත්තයෙක් ඉන්නවා වෛද්‍යවරයෙක්. බොහොම හොඳට මේ දහම ඇතුළු නිසුරු කරගෙන. ටිකක් ඈත පැත්තක වෛද්‍ය අධ්‍යක්ෂකවරයෙක්. හැම සෙනසුරාදා දේශනාවකටම සම්බන්ධ වෙනවා. පිරිසක් එක්ක ඇවිදෙලා. මේ දේශනාව අහලා ඉවරලා ඒ මහත්තයා ඒ මහත්තයාගේ ස්ටාෆ් එක සම්පූර්ණයෙන්ම කැඳවල දවසක් යම් දේශනාවක් කළාලු. ඒ දේශනාවට යන්න අතරේ ඒ මහත්තයා කඩේකට ගොඩ වැදිලා බුලත් අතක් අරන් තියෙනවා. ඒ බුලත් අත අරගෙන තමයි දේශනාවට ගිහිල්ලා තියෙන්නේ. ඒ දේශනාවට ගිහිල්ලා ඒ මහත්තයා දේශනාව කළා. ඒ කට්ටියට කිව්වලු දැන් ඔබගේ හිතේ තරහ මරහ තියෙනවා නම් මෙන්න බුලත් තියෙනවා. දැන් ඔබට පුළුවන් ඒ තරහ මරහ අයින් කරගන්න කැමති නම්. පින්වතනි අවුරුදු ගානක් කතා නොකර හිටපු සහෝදරයා සහෝදරියෝ දෙන්න එතන හිටපු බදාගෙන ඇඬවලු. එක ස්ටාෆ් එකේ සහෝදරියෝ දෙන්න වැඩ කරලා තියෙන්නේ අවුරුදු ගානක් කතා කරලා නැහැ. පින්වතනි නිවන කොහොම වෙතත් යහපත් මිනිස්සු හරි බිහි වෙන්න ඕනේ නේද? අන්තිමට නිවන් දකින්න කියලා ගිහිල්ලා යහපත් මිනිස්සෙක්වත් ඔබ තුලින් බිහි වෙලා නැත්තම් පින්විතනේ නිකන් අපරාධේ මේ අපි කතා කරන ටික. මෙහෙට එන්න පැය දෙකක් විතර යනවා පින්විතනේ. මෙහෙ යන්නත් පැය දෙකක් විතර යනවා.
අපේ කටයුතු කරගන්න තියෙන වෙලාවනේ. ඒකයි මං හැමතිස්සෙම කියන්නේ පින්වතුනි, ප්‍රායෝගිකව මේ නිවන් මඟට එන්න. ප්‍රායෝගිකව නිවන් මඟට ඇවිදින්න වෙලා ප්‍රායෝගිකව මේ නිවන් මඟ අනුගමනය කරන්න. මේ වගේම පින්වතුනි ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ පිළිලි 1000 තත්ත්වය කොච්චරද කියලා. පාරේ කාටවත් යන්න බෑ පින්වතුනි ඔබ. මක් කරනවද? බෙල්ල හරවලා බලනවා. අර මේට කලින් ගිය වාහනේ ෂොක් නේ. ඈ? දැකනේ? ෂොක් වාහනයක් ගියා නේද මේට කලින් මෙතනින්? පින්වතුනි හොඳට මතක තියාගන්න ඔය ඔක්කොම දුර්වලතා. ඔබ සසර ගමනේ යන්න හැදිච්ච දේ ඔය. සමහර අය ඉන්නවා මම මෙහෙම කිව්වහම බලන්නේ නැහැ. ටිකක් යන්න ඇරලා බලනවා. මට මේ ඔක්කොම පේනවා. මම උඩනේ ඉන්නේ. දැන් මට ඔක්කොම පේනවා මේ වෙන වෙන ඔක්කොම දේවල්. එහෙම නැත්තම් මගේ දිහා බලාගෙන මං අර පැත්ත බලද්දී බලනවා. පින්වතුනි මේ මනේ ස්වභාවය ඔය. මම ඔබට එහෙම අපහස කරනවා නෙමෙයි මේ. ඔය මනේ ස්වභාවය. ඔබ මෙතනට ඇවිදilla තියෙන්නේ ඔන්න ඔය මන දමනය කරන්න. ඒකයි මම ඔබට කියන්නේ ඔය මන දමනය කරන්න පුළුවන් හැම කරුණක්ම මම ඔබට කියන්නම්. හැබැයි ඔබ වෙනුවෙන් මට ඒක කරන්න බෑ. මට කරන්න පුළුවන් මං වෙනුවෙන් විතරයි. මට ඔබ වෙනුවෙන් කියන්න පුළුවන්. පරචිත්ත පරියෝ දපණං කියන තැනට මට කටයුතු කරන්න පුළුවන්. හැබැයි කරන්න පුළුවන් නම් කවුරු වෙනුවෙන් විතරද? මං වෙනුවෙන් විතරයි. ඒක නිසා ඔබ උනන්දු වෙන්න ඕනේ පින්විතනි ඔබ වෙනුවෙන් ඒක කරන්න. නැත්තම් ගොඩ යාමන්නේ. ඔබ හිතලා බලන්න මරණාසන්න චිත්ත වීතියේන වෙලාවේ පාරේ කවුරු හරි ගියොත් උගේ පිටිපස්සෙන් යන පෙරේතෙත් තමයි බිහි වෙන්නේ. නැබ නැහැ කියනවාද? දැන් ඔබගේ ස්වභාවය ඔබ දන්නවනේ. ඔබ ඒකට අකමැති වෙන්න පුළුවන්. නමුත් අපේ කැමැත්තට නෙමෙයි මේ ලෝකේ තියන්නේ. සංඛාරය මොකද්ද? ඒ සංඛාරයට අනුකූලයි භවය සහ ජාතිය. මේක නිසා පින්වතුනි බොහොම පරිස්සම් වෙන්න ඕනේ අපි මේ කර්ණ සම්බන්ධව පුළුවන් තරම් ඉක්මනට මේ භව ගමන කෙලවර කරන්න. ඔබ දන්නවනේ පින්වතුනි ඔබ දැකලා තියෙනව නේද එයාපෝට් එකේ තියෙන බෙල්ට් එක. එයාපෝට් එකේ ඔබගේ බෑග් එහෙම බැගේජස් එන බෙල්ට් එකක් තියෙනවානේ. ඔබ ඉන්න තැනට ඒකෙන් අරන් එනවා. ඔබට තියෙන්නේ මේ බෑග් එක මක් කරන්නද? අතට ගන්න. මතක තියාගන්න පින්වතුනි සසරත් ඔය જાතියෙම තමයි. ඔබ කරපුව ඔක්කොම ටිකින් ටික අරගෙන එනවා. ඔබට ඊළඟට එන බෙල්ට් එකේ එන බෑග් එක අංශභාගෙන එපා එපා මට එපා ඕක මගේ නෙමෙයි කිව්ව හැකේද? බෑ ගන්න ඕනේ. ඔබ ඒක ගත්තා කියන්නේ පින්වතුනි ඔබ ඉවරයි. මතක තියාගන්න ඒක මහ භයානක දෙයක් පින්විතනි. ඒකයි තථාගතයන් වහන්සේ අප්පමාදේන සම්පාදේත කිව්වේ. මේ නොපමාව කුසල් දම් රැස් කරගෙන නොපමාව බෙර වීර්ය වඩාගෙන මේක කරන්න කියලා. ඔබ කවද කරන්නද බලාගෙන ඉන්නේ? අමතක කරන්න එපා පින්විතනි අර බෙල්ට් එක දිගේ දිගින් දිගටම එනවා. ඊළඟට ඔබට එන්න පුළුවන් පිළිකාව. දැන් ගන්න වෙනවා. ඇයි බැගේජස් ඔබේ ඔක්කොම ඉන්නේ ඔකේ. ඔය බෙල්ටේ කොච්චර දිගයිද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දිගයි ඔය බෙල්ට් එක. ඕකේ මොනවයිද දන්නේ ඊළඟට? පින්වතුනි ඔබ මෙතනින් බහිද්දී පඩියේ පරිස්සමෙන් අඩිය තියන්න. ඇයි? බෙල්ට් එකේ මොකද්ද දන්නේ දැන් තියෙන්නේ? ඒ තරම් භයානක සසරක පින්වතුනි අපි මේ ඉන්නේ ඔබ උඩ පැන්නට. ඔය බෙල්ට් එක දිගේ මරණය නම් ආවේ ගන්න වෙනවා. ඉතින් ඔබ ඉවරයි ඉන්නේ පින්විතනි. ඒකයි මම මේ ඔබට තේරුම් කරන්නේ. මම මේ ඔබට උදව් කරන්නේ පින්විතනි ඔබට උදව් කරන්න ඔබව හොයා ගන්න. අද ඔබ උදව් කරන්නේ ලෝක සත්‍යයට. අද ඔබ උදව් කරන්නේ ඔබගේ දරුවන්ට, මුණුබුරන්ට, යාළුවන්ට, ඥාතීන්ට, ඔය කට්ටියට. අද ඔබ ඔබට උදව් කරන්නේ. ඒකයි මම මේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔබට උදව් කරන ඔබව ඔබට හොයලා දෙන්න.
එක එක උදාහරණ උපමා අරගෙන කියන්නේ ඒකයි. පින්විතනි ඔබ දැකලා තියෙනවද? අර ෆාම් වල බිත්තර කැඩිලා එළියට එන කුකුල් පැටවුන් චෙක් කරන්නේ. දැකලා තියෙනවද සමහරට? නැත්නම් හිතින් මවා ගන්නකො කුකුල් පැටවු ටික යනවා පටියක් දිගේ. එතන එක්කෙනෙක් ඉන්නවා බලාගෙන. ඒ කුකුල් පැටිය ලෙඩ නම් මොකද කරන්නේ? අරගත්තා බින් එකට දැම්මා. බින් එකක් තියලා තියෙනවනේ. බින් එකට දැම්මා. ආයි බලාගෙන ඉන්නවා. මැරිලා එක්කෙනෙක් ගත්තා බින් එකට දැම්මා. ඔහොම ඔහොම දාලා දාලා නිරෝගී අය විතරක් යනවා. අනිත් අය ඔක්කොම මේක ඇතුලේ. ඊට පස්සේ බින් එකේ ඉඩ මදි වෙනකොට මොකද කරන්නේ? ලෑලි කෑල්ලක් දාලා උඩර නැගලා තල්ලා 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 බින් එකේ ඉඩ ගන්නවා. ඉඩ අරගෙන ඉවරලා නැත්තම් පින්විතේ වැඩිපුර ගාණක් ගෙවන්න එපා බින් එක තව. මොකද බින් අරයි යන්නේ සල්ලි වලටනේ. ඊට පස්සේ ආයේ යාගේ රස්සාව තමයි පින්විතේ ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් වගේනේ. මොකද කරන්නේ? අරගෙන දානවා. පින්විතේ හොඳට මතක තියාගන්න අපිත් ওই જાතිය තමයි. දැන් ඔබ මේ ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක මේ නිවන් මාර්ග සකස් කරගන්න. මේ නිවන් මාර්ගයේ ගමන් කළේලා අරිහත් ඵලයේ සාක්ෂාත් කරන්න. එහෙම ආපු ඔබ මේ බෙල්ට් එක දිගේ එනවා. එනකොට ඔබට අනිත් බෙල්ට් එකෙන් හම්බෙලා අංශ භාගේ. දැන් අපි මොකද කරන්නේ? අංශ භාගේ ගත්තා බින් එකට දැම්මා. මේක තමයි ඇත්ත කතාව. මම අපේ ආරාමයේ ඉන්න හාමුදුරන් වහන්සේලාට නිතර කියන්නේ අපි හාමුදුරනේ ඔබ වහන්සේලා පැවිදි වුණා කියන්නේ මේ වැඩේ ඉවර කරගත්තා නෙමෙයි. මේ වැඩේ පටන් ගත්තා. ඒක නිසා වීරය කරන්න. නිදාගන්න වෙලාව හැරෙන් අනෙක් හැම වෙලාවම වීරය කරන්න මේක කරගන්න. මේ හොඳට මතක තියාගන්න මං සිවුර දැම්ම කියන්නේ පින්විතනේ මගේ වැඩේ ඉවර වුණා නෙමෙයි. මගේ වැඩේ පටන් ගත්තා. එහෙනම් මම මේක කරන්න ඕනේ. මම මේක කරන්න නැතුව මට ඔබට අවවාද දෙන්න බෑ. මං කවදාකවත් එකම දේශනාව පින්විතනේ තැන් දෙක කරන්නේ නැහැ. ඇයි? ඕනේ තරම් දහම් කරුණු තියෙනවා මගේ වැඩ ණයට කතා කරන්න. මගේ වඩන්න ඕනේ පින්විතනේ එතකොටයි මගේ වැඩෙන්නේ. ඒකයි මම මේ ඔබට කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබේ ගමන යන්න. ඔය බෙල්ට් එක දිගේ ඊළඟට පිළිකාව ආවොත් අපිට කරන් තියෙන්නේ මොකද්ද? නරක වෙලා. දැන්ම බින් එකට. ඇයි දැන් ඔබට පිළිකාව හැදෙනවා කියලා අපි මගවන්න එක නතර කරනවද? ඔබට අංශභාග හැදෙනවා කියලා අපි මගවන්න එක නතර කරනවද? නෑ. ඔබට බගන්දරාව හැදෙනවා කියලා අපි මගවන්න එක නතර කරනවද? නෑ. පිටුදෙන කෝටියක් ලෙඩ කොයි වෙලාවෙ කොයි විදිහට ඕවා එයිද කියලා ඔබකට අපි කොහොමද දන්නේ? අනන්ත සංසාරේ අපි කී දෙනෙක්ගේ කකුල් කැඩුවද? ඒකයි මම කිව්වේ පරිස්සමෙන් බහින්න බහිනකොට. ඇයි බෙල්ට් එක ඊළඟට ආවොත් අබ්බගත කියලා? දැන් මොකද වෙන්නේ? ගන්න වෙනවා. ඉතින් ඔබ ඒක ගන්නකොට අපිට වෙනවා අබ්බගත. අරන් දාන්න. ඉතින් මම මේ කියන එක මහ භයංකර නැද්ද? පින්විතනේ ඔබට නැති වෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඔබට උඩ පයින්න පුළුවන්ද දැන්? දැන් ඔබට සතුට වෙන එක තැනක් පෙන්වන්න මට. මම මේ මට පේන ඒවා කියන්නේ පින්විතනේ. මම ඒකයි කිව්වේ ඔබට මට මේ පේන ටික ඔබට පේනවා නම් පින්විතනේ ඔබ එක මොහොතක් නිකන් ඉන්නේ. ඒකයි මට පේන ටික කියන්නේ. මට ඔබ එහෙම අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. ඒකයි මේ පස්සෙන් පන්නවන්නේ. මේක කරගන්න කියලා. මේක මොකද පින්විතනේ ඔබ manussත්වයක් ලබලා ඇවිල්ලා අනිත් අයගේ තන ඔය අරන් තියෙන්නේ. ඔබ අනිත් අයගේ තන අරන් තියෙන්නේ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඔබගේ ඉස්කෝලේ පන්තියේ මතක කරගන්න. ඔබ ගියේ හොඳම ඉස්කෝලේකට නම් ඔබගේ ඉස්කෝලේ ඔබගේ පන්ති හිටියනම් 40 දෙනෙක්. ඔබ මොනවහරි වැරදකට අහු වෙලා ඉවර වෙලා ඔබ ඒ පන්තියෙන් අයින් කළොත් එතනට කවුරු හරි එනවද නැද්ද? එනව නේද? ඒ කියන්නේ පින්විතනේ ඔබ ඒ පන්තියේ හිටපු නිසා එයාට එතනට එන්න බැරි වෙලා නේද තියෙන්නේ? එහෙනම් පින්විතනේ ඔබ ওই පන්තිය ඉඳලා ඉගෙන ගත්තේ නැත්තම් ඔබ හරි එළියේ ඉන්නාට ලොකු අසාධාරණයක් නෙමෙයිද කරන්නේ? එහෙනම් ඒ පන්ති ඉඳගෙන ඉගෙන ගන්න බැරි නම් තියෙන්නේ පින්විතනේ ඉක්මනට පන්තියෙන් අයින් වෙන නෙමෙයිද?
එතකොට අර ඉගෙන ගන්න ඕන එක්කෙනාට ඇවිල්ලා ඉගෙන ගත්ත හැකි නේද ඒකෙන්? මාත් එක්කම නපයිද? චුට්ටක් ඉදර රිදෙන්න හරි මේක කියන්නේ පින්විතනි. නැත්තම් මං ඊළඟ දවසේ එනකොට එක්කෙනෙක් දෙන්නේ නෑ. මං අහයි අර මහත්තයකෝ ආහාම්දුරනේ ගිය සතියේ හැපුණානේ ICU එකේ ඉන්නේ. දොස්තරලා කියනවා විශ්වාස නෑ කියලා. මේ කතා කරන්නේ කා ගැනද? ඔබ ගැන. අපිට කිසි ගාණක් නැතුව අපි කතා කරනවා. ICU එකේ ඉන්න දොස්තරලා කියනවා එච්චර විශ්වාස කරන්නත් බෑ කියලා දැන්. ඔබට නැති වෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ආයිත් ඔබට මේ ශාසනය හම් වෙනවා පින්විතනි, බය වෙන්න එපා. කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ එදාටත් ඔබ ඔය පුරුද්දටම ඕකම කරගෙන ඉන්නේ. බය හිතුණාද? බය හිතුන් නැත්තම් තමයි පින්විතනි ඔබගේ ප්‍රශ්නේ තියෙන්නේ. බය හිතුණා නම් හොඳයි. දැන් බයයි බයයි කියලා මුල්ලකට එන හැංගිලා ඉන්නද බය හිතුනේ? නෑ, ඇත්ත යථාර්ථයේ දකින්නකොට බය හිතෙනවා. බය හිතන නිසා තමයි පින්විතනි ඉක්මනට මෙතනින් ගොඩ යන්න හදන්නේ. මං ඒකයි කිව්වේ පින්විතනි, මං නම් පුදුම බයයි මේ සසරට. මම හොඳටම තේරෙනවා මං දැන් මේ අත මෙතනින් තියනකොට ඊළඟට මොන ගිනි ගෙඩියක් පාත්තේද දන්නේ අතට. මතකද පින්විතනි මද්දුම් බණ්ඩාරගේ නංගිට කරපු වැඩේ? මතකද මොකද කළේ? මොකද කළේ? වංගෙඩිය දාලා චොප්ප වෙනකන් කෙටුව නේද? ඒ කෙටුවේ ඔබ 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 දැන් ඔකේ රිටර්න් එක එනකොට වංගෙඩි ගාවෙන් යනකොට පරිස්සම් වෙන්න. මට ඔබ කියන්නේ ඔබ මේ අනන්ත සංසාරේ කිසියම් දවසක කෙනෙක් වංගෙඩිය දාලා කොටලා නැතුව ඇද්ද? පින්වතුනි මේ සසරේ දිග කොච්චරද කියලා බුදුහන්වන් ඇහුවා, මේක උදාහරණයක් දෙන්නේ. එකම සතෙකු තම මව් මල දුකට, වෙනම හැඬු කඳුලේ බිඳුවලට, මෙහැම මුහුදු දිය අඩුවන කලට, තවම සසර ආලයයි තොපට. වීදාගම මහානායක හඳුරු අහන්නේ. පින්වතුනි එකම සත්වයෙක් තමන්ගේ මේ අද්දවේ ඉන්න අම්මා මේ සසරේ අම්මා වෙච්ච වාරවලදී හොඳට මතක තියාගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිංගතුනි මේ සත්ත සංඝතියේ තමන්ට අම්මා තාත්තා වෙ නොවිච්ච එකම සත්වෙක්වත් නැහැ කියලා. එහෙනම් මෙතන ඉන්න මේ සියලු දෙනා මට අම්මා තාත්තා වෙලා තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ මේ දේශනාවේ කරන්නේ පිංගතුනි මට මේ අද්දවේ අම්මා වෙච්ච අම්මා මේ අනන්ත සසරේ මට අම්මා වෙනා ඒ අම්මා මැරෙද්දී මම අඬපු කඳුළු මේ සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් මේ සසරේ ආපු ගමන තේරෙයි. ඕන්නෝම ආපු සසරේ පින්වදිනී මම ඔබෙන් අහනවා, ඔබ කාවත් වංගෙඩියට දාලා කොටලා නැද්ද කියලා? විහිළුවක් නේද මං ඇහුවේ? පින්වතුනි ඔබ වදකයාගේ පුතා වෙලා ඉපදිලා නැද්ද සසරේ? එහෙනම් පින්වතුනි අපි කරගත්තුව අපිට එනවා. දැන් මං කිව්වේ ඒ කරුවා කියලා සිහි කරන්න කියලා නෙමෙයි, ඒක සිහි කර කර ඉන්න කියලා නෙමෙයි. මෝඩයෝ මෝඩ විදියට ඔබ අල්ල ගන්නවා, අල්ලගෙන විවේචනය කරනවා. ඒ තාම නිශ්චිත ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකගත්තේ නැති නිසා මොනවා හරි කර කර ඉන්නේ. නමුත් ඔබට කරන්න තියෙන එකම එක දෙයක් පින්විතිනේ, ඔබ බලන්න ඔබ සාන්තුවරයක් විදිහට නෙමෙයි මේ ලෝකෙට ආවේ. අනන්ත අප්‍රමාණ දේවල් කර කර ඇවිල්ලා පින්විතිනේ අපි හරි පුදුමයි. අද යන්තම් මේ විදිහට යහතින් ඉන්නවා. හරි පුදුමයි පින්විතිනේ ඔබගේ අතපය හතර තාම තියෙනවා. නේද එහෙම ගමනක් මේ ඇවිදිලා තියෙන්නේ. හරි පුදුමයි පින්විතිනේ අපි මේ ලෝක සත්‍යව කොච්චරට මුලා කරලාද, ලෝක සත්‍යව කොච්චරට කාම බන්ධනෙට අහු කරගෙන ඇද්ද? පුදුමයි පින්විතිනේ තාම පිළිකාවක් නැහැ කිව්වහම. එහෙනම් අප්‍රමාදේන සම්පාදේත පුළුවන් තරම් ඉක්මනින් පින්විතිනේ මේ භවගමන කෙලවර කරගන්න ඔබට ඒක කරගන්න ඕන නම් හැම කෙනාම උත්සාහ කරන්න, වීරිය කරන්න මේක කරගන්න. ඒකට ඔබට තියෙන එකම දහම් කාරණාවක් ගැන අවබෝධයට ගන්න, අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන.
අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ තුන මනාකොට අවබෝධයට ගත්තා නම් පින්විතනි ඔබට ගොඩ යන්න පුළුවන්. ඒ ටික අවබෝධ කරගෙන ඉවරලා ඒ ටික දිගින් දිගටම වඩන්න පටන් ගත්තා නම් ඔබට හොඳ ආකාරම වැටහිලා එනවා මේක. එතකොට ඔබ බලෙන් මේක අරයි යන්න දෙයක් නැහැ පින්විතනි. ඔබගේ චිත්ත මූලය පිරිසුදු වෙනකොට ඔබ වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. එදා තරහකාරය දිහා අද දකිද්දි පින්විතනි ඔබට තරහක් ඇති වෙන්නේ නැහැ. එදා ඔබ රාගයෙන්, එදා ඔබ කාමයෙන් මැඩගෙන හිටියනම් කාව හරි මොහක් හරි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. ඔබ මේ දහම යනකොට සිංහසෙනි ඔබට ඒවා ඊට පස්සේ ගානක් නැති වෙනවා. චිත්ත මූලයේ පිරිසිදු වෙනවා. බලෙන් තියාගෙන ඉන්න දෙයක් නැහැ. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් මට කවර කවදාක්වත් මේ චිත්‍රපටි බැලිල්ලෙන් නම් නිදහස් වෙන්න වෙන්නේ නැහැ කියලා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්විතනි ඔබ මග වඩන්න. දහම අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත දහම වඩාගෙන යනකොට පින්විතනි ඔබට ඔක්කෝමක් වෙලා යනවද? අතෑරෙනවා. ආයමුතින් අතාරින්න දෙයක් නැහැ. නිවන් මග කියන්නේ ආයාසයක් තියෙන එකක් නෙමෙයි. හැබැයි මග වැඩිම කියන එක කරන්න ඕනේ. නිකම් මග වැඩෙන්නේ නැහැ. ධර්මියෝ විසින් ධර්මියෝ පුරවනවා. හැබැයි ඔබ විසින් කළ යුත්තේ ඔබ කරන්න ඕනේ කුසල සීලේ වඩා ගන්න වැඩ පිළිවෙල. අනිච්ච දුක්ඛ අනාත්ම වඩන වැඩ පිළිවෙල දිගින් දිගටම කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්මත් ඔහේ වැඩේවි. අපි නිකන් ඔහේ ඉමු වේද? එහෙම වෙන්නේ නැහැ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.